මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව 11,118ක්. මෙම ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථාන ඡන්ද පොළවල් තිබෙනවා 835ක. මේ සඳහා රජයේ නිලධාරීන් දැනට පත් කරලා තියෙනවා 13,960ක පමණ ප්‍රමාණයක්. මේ ප්‍රමාණය 14,000 ඉක්මවයි කියලා හිතෙනවා. ඉදිරියේදී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 110ක් පිහිටලා තියෙනවා. 110න් මධ්‍යස්ථාන 35ක් තැපැල් ඡන්ද ගණන් කිරීමටත් සාමාන්‍ය ඡන්ද පොළේ සිට ලැබෙන ඡන්ද ගණන් කිරීමට මධ්‍යස්ථාන 75කුත් පිටවලා තියෙනවා. දැනටමත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට ඡන්ද පොළවලට යාමට අවශ්‍ය ඡන්ද පෙට්ටි සහ භාණ්ඩ ලිපි ලේඛන රැගෙන ගොස් තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ තුල 657,766ක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා සුදුසුකම් ලබා තියෙනවා. දිස්ත්‍රික්කයේ තුල මැතිවරණ කොට්ටාස 9ක් සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 15ක ඡන්ද මධ්‍යස්ථාන 523ක ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මහ ජනතාවට අවශ්‍ය පහසුකම් මේ වන විට සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ වගේම හෙට උදෑසන බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් සියලුම ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් සඳහා ඡන්ද පෙට්ටිත් ඒ වගේම ඡන්ද පත්‍රිකාත් නිකුත් කරන්න අවශ්‍ය කටයුතු මේ වෙනකොට සූදානම් කරලා තියෙනවා. 9,731ක කාර්ය මණ්ඩලයක් මේ සඳහා නියුක්ත කරලා තියෙනවා. ඒ වගේම 2,760ක ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා 2,761ක සේවක පිරිසක් යොදලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ඡන්ද කොට්ටාස 540ක් පවතිනවා. ඒ වෙනින් අපි ඡන්ද මධ්‍යස්ථාන 644ක් සංඛ්‍යාවක් අපි පාතු ලබනවා. ඡන්ද මධ්‍යස්ථාන කරා ලබා දිය යුතු සීලුම ඡන්ද පෙට්ටිය ඇතුළු ලිපි කිරීමේ සූදානම් කරමින් පවතු ලබනවා. මෙවර අපි ඡන්ද ගණන් කිරීම කටයුතු සිදු කර ලබන්නේ පතුරුකට විද්‍යාපීඨයේදී. මේ වෙනුවට අපි සීලුම් කටයුතු ඒ වෙනුවෙන් සූදානම් අවස්ථාවක් ලැබෙන්නේ. අපි බලාපොරොත්තු ලබනවා 16 දා තැපැල් ඡන්ද ගණන් කිරීම කටයුතු අපස්සරු පහේ පහළට ආරම්භ ලබන්න. ඒ වගේම ඡන්ද මධ්‍යස්ථාන වලින් ඡන්ද පෙට්ටි ලැබෙන පසු බලාපොරොත්තු වන පස්සරු 7 වෙනි දිනට සිසු ගණන් කිරීම මධ්‍යස්ථාන වලත් ගණන් කිරීම ආරම්භ ලබන්න. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කරලා සැරසුම් කරලා තියෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 634ක් දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වෙනවා. මැතිවරණ බල ප්‍රදේශ 7ක 16 වෙනිදා ඡන්දේ ආරම්භ කරලා ඡන්දේ පවත්වලා ඉවරනාම ඡන්ද පෙට්ටි සියල්ලම මධ්‍ය මහාවිද්‍යාලයට රැගෙනවට පස්සේ ගණන් කිරීමේ කටයුතු සූදානම් වෙනවා. ගණන් කිරීමටත් අදාළ සියලු කටයුතු මේ වන විට සංවිධානය කරලා තියෙනවා. ප්‍රතිඵල නිකුත් කිරීම කොච්චර කාලයක් කේද කියන්න අමාරුයි. නමුත් අපි තැපැ ඡන්ද ගණන් කිරීමේ කටයුතු 16 වෙනිදා පවස 5යි කාලට ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. අනිකුත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු රාත්‍රී 7 විතර වෙනකොට ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1,175ක ඡන්ද දායකයින් 16,070,403ක් සඳහා ඡන්ද විසීම සඳහා අවශ්‍ය කරන කාර්ය මණ්ඩල සහ නිලධාරීන් තුලත් ද්‍රව්‍ය ඡන්ද ප්‍රවාහ කරා නිකුත් කිරීම කොළඹ DSA නායක විද්‍යාලයෙන් රාජකීය විද්‍යාලයට ආරම්භ කරන්නට අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් ඉන්නේ. මෙම මැතිවරණයේදී අපි සමස්තයක් හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ නිලධාරීන් 26,000ක් පමණ රාජකාරී යොදවනවා. අහෙත් එක්කම ස්ථාන ගණන් කිරීමේ ශාලාවල් 169ක ගණන් කිරීමේ කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දදායක සංඛ්‍යාව 1,551,892 සුදුසුකම් ලැබලා තියෙනවා. ඒ යටතේ ඡන්ද මධ්‍යස්ථාන 1,184ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා පිහිටවලා තියෙනවා. සාමකාමී වාතාවරණයක් ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාම තියෙන බව ප්‍රකාශ කරන්න කැමැති සෑම දේශපාලන පක්ෂයක්ම ඒ ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් හොඳ සහයෝගයක් දෙනවා මේ කාර්යකටයුතු සඳහා. තේරීම් භාර නිලධාරි වශයෙන් මගේ ඉල්ලීම තියෙන්නේ උදේම ගිහිල්ලා ඡන්දේ ප්‍රකාශ කරන්න. කිසි බයක් සැකයක් ඇති වෙන්නේ නැහැ. සියලු පහසුකම් සලස්සලා තියෙනවා.